මේ තියෙන මගේ අලිපේරගහ. මේසර ඒතරන් හොඳට ගෙඩි නම් හැදිලන බොහම පොඩි ප්‍රමාණයක් තම හැදලති. මේ ගහ තාම මං මේ දනගහගෙනන්න පොළොවේ. මේ ගහතාම් පුංචි මේක පුංචි අලිපේර ජාතියක්ම විශේෂයෙන් මේකෙන් මම අතු බද්ධ කරලා පිටිපස්ස පැත්තේ මේ ඉස්සරහ පැත්ත ගෙදර මේ ගස් පහක් විතර හදාගෙන තියෙනවා. නමුත් ඉතිං හුඟාක් මාලිපේර කන්නත් හොඳ නෑ. හුඟාක්ම කියන් මහිත ලංකාව කට්ටිය නම් හෙමකය මක් නෑ. දැ මේවා මේ වර්ගය මේකට කියන්න හැස් කියන එක ඒකෙ වටිනාකම තමයි ඒකෙ ගෙඩි කන්න පුළුවන් අවුරුද්ධ මාස දහයක් මාස දෙකක් විතර වගේ තමයි ඒවා ගෙඩි නැතුවෙන්න. ඒ ැන ගෙඩි හැදුන හම ඒ ගෙඩි බිමට හැලෙන් නැතුව ගහේ තියනෝ මාස දහයක් විතර. එතකොට ඕන දවසට කඩාගෙන පෙට්ටි එක දාට තිවුණ හම සමහවිට ඉතින් ඉක්මට ඉදෝගන්න ඕන්නම් අපිට පුළුවන් මේ කෙහෙල් ගෙඩියක් එක් දාන්න. ඕකේ. දියවැඩියාව තියෙනවා නම් කොහොමටත් සමහර පළතුරු ජාති මේ කෙහෙල් ගෙඩි වගේවා කණේක ටිකක් සීමා කරන්න ඕන. සීමා කරන්න ඕන කියන්නේ මට නම් එහෙම් පිටින් කෙහෙල් ගෙඩියක් කෑවතින් සීනි හුඟක් වැඩි වෙනවා. මම හිතන්නේ ඔය කියන සීනි කෙහෙල් අරෝමයෝ කියන ඒවා වුණත් එච්චරම හොඳයි කියලා. ඉතින් මේ වෝටර් මෙලන් මේ පැණිකොමඩු නම් එච්චරම වැඩි වෙන්නේ නැහැ මට. ඒක එක එක අයට බලපාන විදිහ සමහර විට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මේ මගේ ප්‍රොමගනේ මේ ටිකක් ගෙඩි හැදලා තිනවා. ඒකෙත් මේ සැරේ මං හිතන්නේ අපිට එච්චර වැස්ස ලැබුණ මදි. ඒකයි ගෙඩි අඩු වෙලා තියෙන්නේ. නමුත් අලිපේරමට කන්න පුළුවන්. නමුත් පොමගනේට් නම් කෑවතින් මට සීනි වැඩි වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මගේ දොඩම්. මේක තාම ඉදිලා නැහැ. හැබැයි මේකෙත් අවුරුද්දට දෙපාරක් විතර වගේ ගෙඩි හැදෙනවා. දැන් මේ ඊයේ පෙරේදාත් අපි කඩාගත්තා. ඒ වුණාට දැන් ආයෙත් ගෙඩි හැදිලා තිනවා. මේ තියෙන්නේ ඇපල් ගහක්. ඇපලුත් මම ඉතින් මුලින් මේවා හිටෙව්වේ සේරම මට පුළුවන් වෙයි සම්පූර්ණ ආහාරයෙන් වැඩි කොටසක් පළතුරු වලින් ගත කරන්න කියලා. නමුත් ඉතින් බැලුවහම ඇපල් කෑවහමත් සීනි වැඩි වෙනවා. ඇපල් අර ඉස්සරම ජාති හොයාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් දැන් තියෙන්නේ සේරම අර අභිජනනය කළා හදපු අලුත් වෙරයිටිස්. ඒවා සේරම හුඟක් පැණිරහ වැඩි. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කොළපාට ඇපල් ජාති ටිකක් හොඳ ඇති මං හිතනවා. මම ඒක හරියටම සංසන්දනය කරලා බලලා නැහැ. නමුත් දියවැඩියාව කාලයක් තිබුණා නම් ඇපල් කන්න යන්නේක එච්චරම හොඳ නැහැ. සමහරු කියනවා ඇපල් ඩේ කීප ඩොක්ටර් වේ කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරම කාලේ ඔය කතාව කියන්නේ නැති මං හිතන්නේ අවුරුදු 100කට උඩදී ඒ කාලේ තිබිච්ච ඇපල් නම් හොඳ ඇති. නමුත් දැන් තියෙන ඇපල් එහෙම හරියන්නේ නැහැ. නමුත් එකක් තියෙන්නේ තමන් ඇපල් ගහක් හදා ගන්නවා නම් ඇට වලින් සමහර විට ඒක හරියන්න පුළුවන්. ඒවට අපි කියනවා වල් ඇපල් කියලා. ඒ කියන්නේ ඒ වෙයි සමහරට එච්චර පැණිරහ නැහැ. මොකද දැන් වෙලා තියෙන්නේ සේරම මේ අභිජනනය කළා අරවමියෝ කළා හදලා තින්නේ මේ පැණිරහ වැඩි වෙන්නනේ. ඒක නිසා තමයි අපිට කන්න බැරි. මේ තියෙන්නේ පොඩි peer පැලයක්. මේක තාම නිකම් පැලේ හිටෙවුවා විතරයි මේ ඊයේ පෙරේද ගෙනහැල්ලා බලනවා. ඉස්සරහට peerවල නම් එච්චරම සීනි ප්‍රමාණයක් නැහැ. මේක තමයි අපිට කන්න පුළුවන් පළතුරු. මේක මේ ලෙමන්. ලෙමන් කියන්නේ දෙහි නෙවෙයි. දෙහිවල නම් ඉදුණෙන් පස්සෙ කොළපාටයි. නමුත් මේක ඉදුණහම මේ කහපාට වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් පැණිග්‍රහයි. මේ ලෙමන් එකත් ඉතින් මිනිස්සු කරලා තින්නේ
මේවා අර මේවා මේක කඩෙන් ගත්තු පැලයක්. නමුත් මේක අතුහිටෝල අපහු පැල බෝකර ගන්න පුළුවන්. මේවා වෙලා තින්නේ මේවා මේවත් අර අභිජනනය කරලා අලුත් ඒව හදලා තියෙනවා මේ පැණිරහ වෙන්න. ඉතින් ඒක නිසා මේකත් චුට්ටක් පැණිරහයි. මේක හැබැයි තින් පානයක් විදිහට බිව්වහම සීනි වැඩි වෙන්නේ නැහැ. මට සීනි වැඩි වෙන්නේ නැහැ. ඒක සමහර විට එක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මට ඉතින් දියවැඩියාව අවුරුදු 40ක් තිබිච්ච නිසා මට පොඩ්ඩක් ඇත්තම් සීනි මට්ටම වැඩි වෙනවා. නමුත් ඉතින් අපි ඒ කාලේ පාලනය නොකර නිසා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. අපි ඉස්සර කාලේ පාලනය කරා නම් හරියට සීනි මට්ටම මං දියවැඩියාව හැදිච්ච කාලෙම පාලනය කරගත්තා නම් මගේ බීටසයිල ටික ආරක්ෂා කරගන්න තිබුණා. ඒකයි මම මේ හැමෝටම කියන්නේ. මුල කාලේ පුළුවන් තරම් හොඳට පාලනය කරගන්න. ඉතින් මුල කාලේ දැන් ආපහු ඒකට යන්න බෑ. නමුත් දැන් හරි හොඳට පාලනය කරගන්න ඉන්සියුලින් ටික නිපදවන සෛල ටික. මොකද ඉන්සියුලින් නිපදවන සෛල වලට වැඩ වැඩි වුණාම ඒවා අන්තිමට මැරිලා යනවා. තව හොඳ නැති එකක් තමයි මේ අඹ වගේ ඒවා. ඒවා සෑහෙන සීනි මට්ටම නගිනවා. නමුත් ඉතින් බොහොම පොඩි ප්‍රමාණයක් අරගන්න පුළුවන්. නිකන් තේ හැන්දක ප්‍රමාණය නෙමෙයි, ඕනම් මේස හැන්දක විතර වගේ සයිස් එක. මේ වගේවත් හොඳ නැහැ. ඊළඟට රට ඉඳි වගේවත් එච්චර හොඳ නැහැ. රට ඉඳි වලටත් රට ඉඳි මම කාලා තියෙන එකක්. ඒක නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. මේක පොමෙලෝ මට මතක නැහැ සිංහල නම. ඒ වගේවා යම් තරමකට හොඳයි කියලා කියනවා. මේකට කියන්නේ බ්ලැක්බෙරි. මේක දැන් නම් ගෙඩි නැහැ. හැබැයි අපි සම කාලේ නම් ගෙඩි කෑවා. උෂ්ණ කාලට ගෙඩි හැදෙනවා. මේකේ ගෙඩි කෑවා. මේකත් දියවැඩියාව තියෙන අයට හොඳයි. මේකත් මේකේ ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. අනිත් එක තමයි මේක වවා ගන්නත් ලේසි. මේකට කියන්නේ මේ බ්ලැක්බෙරි කියලා. මගේ වත්තනම් කැලෑව වගේ තමයි. මේ තියෙන්නේ තව පේර ජාතියක්, ෆිජෝ ආහාරි මොකක් හරි කියලා. ඒකෙත් එච්චරම සීනි නෑ. නමුත් මේක ගෙඩි හටගත්තෙම නෑ. දැන් බොහොම කාලයක් ඉඳලම මම මේව හදන්න බලනවා. මේ සැරේ මල් හැදුන, නමුත් ගෙඩි හැදිලර. මේ තියෙන්නේ අපේ මිදිවැල. මේකට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා ඒක අභාවයටම ගිහිල්ලා තියෙනවා. මොකද මටත් මිදි කන්න බෑ. මිදි වලට චුට්ටක් ඇත්තම් සීනි මට්ටම නගිනවා. බොහොම පැණිග්‍රහයකක් තමයි මිදි කියන්නේ.